සෞරද්දම්ම ලස්සන වෙන්න කොහා කෑ ගහන එක ගස්වල මල් පිපෙන එක එතකොට ගස්වල ගෙඩි හැදෙන එක බලපානවා වගේම හැම අලුත් අවුරුද්දක්ම ලස්සන වෙන්න වෝටර් සිච් අවුරුදු පොළ තියෙන එකත් බලපානවා. මොකද අපි හැමෝම ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට සමහර වෙලාවට ගමේ යනකම් අපිට අලුත් අවුරුද්ද සමරන්න වෙන්නේ නැහැ. ඉතින් කොළඹවට ඉන්න ඔබට ගමේ ඉන්නවා වගේම ඔබේ අලුත් අවුරුද්ද සමරන්න සිංහල හින්දු අලුත් අවුරුදු සමරන්න එන්න තියෙන හොඳම තැන තමයි වෝටර් සිච් අවුරුදු පොළ කියලා කියන්නේ. ඉතින් හැමදාම වගේ ඔබ දන්නවා මෙතනට ආවම ඔබට මොනවද ලැබෙන්නේ කියලා. දැන් මං සූදානම් ඔබ වෙතනට එක්කගෙන යන්න එන්න යන්න මගෙත් එක්ක. අවුරුදු පොලට ආවම ඔබ මුලින්ම දකින මෙන්න මේ රෙදි කඩේ. මෙතන තියෙන ගොඩාක් දේවල් අලුත් අවුරුද්දට ගැලපෙන නේද? අපිට මේ බතික් නම් බතික් තියෙනවා. එතකොට මේ බලන්න මේ මේවා ඇතීලි නේද? පියන් මේවා ලස්සන හදපු ඒවා තියෙන්නේ. මේ වගේම ලස්සන නිර්මාණ තියෙනවා. ගෙදරට ඕන කරන හැමදේම තියෙනවා. ඒ නිසා ඔබට ඒ අවශ්‍ය සියලුම දේවල් මිලට ගන්න පුළුවන්කම තියෙනවා ඔබ රෙදි කඩේට ආවොත් එහෙම. දැන් එතනින් එහාට අපි එනවා දෙවනි ස්ටෝල් එකට. ඉතින් වෝටර් සිච් අවුරුදු පොලේ දෙවනි ස්ටෝල් එක තමයි පන් කඩේ. මේ මට පර්සේකුත් හම්බුණා. මෙන්න මේ වගේ පන් නිර්මාණ ඔබට බලන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒ සියල්ල මිලට ගන්නත් පුළුවන්කම ඔබට තියෙනවා ඔබ පන් කඩේට ආවොත් එහෙම. රට පුරාම අවුරුදු සිරිමේන් බලන් නිරබදු මල් පප්මාසේ මංගල්‍ය අවුරුදු පොළ අප්‍රේල් මාසේ 14 වෙනිදා වෙනකම් පැවැත්වෙන උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම්. දැන් මෙතනට ඇවිල්ලා විනෝද වෙන ගමන්, බඩු බාණ්ඩ මිලට ගන්න ගමන්, අලුත් අවුරුදු සිරිය විඳින ගමන් ඔබට පුළුවන්කම තියෙනවා විශේෂයෙන් නෑගම් අරගෙන යන්න. දැන් කැවුම් කොකිස් හදන්න වෙලාවක් නැති අය ඉන්නවනේ. ඕගොල්ලන්ට නෑගම් අරගෙන යන්න අවශ්‍ය කරන සියලුම කැවුම් කොකිස් මුං අතිරහ එතකොට ආස්මි මේ ඕනම දෙයක් මිලට ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනට ආවොත් එහෙම පැණි තියෙනවා හොඳම වර්ගයේ. එතකොට කිරි තියෙනවා. ඔබ දන්නවා වෝටර් සිච් කෑම බීම ගැන විශේෂයෙන් හැමෝම ටිකක් වැඩිපුර කතා කරනවා. ඒ නිසා ඔබට බොහොම රහට කෑම ගන්න පුළුවන් තැනක් තමයි වෝටර් සිච් කියලා කියන්නේ. කිරි පැණි ඇරුණාම මොනවද තියෙන්නේ? මම දැන් ෆුල් කන්ෆියුස් වෙලා ඉන්නේ මෙතනින් මොන එකේද රහ බලන්නේ කියලා. මම මේවා එහෙම ඔබට ලස්සන මල්ලක් හදලා නැත්නම් හැම්ප එකක් හදලා මේ විදිහට ලස්සන පැක් කරලා තියෙනවා. මේ ඕනම එකක් අරගෙන යන්න පුළුවන් නෑගම් යනකොට. විශේෂයෙන් බටර් කේක් තියෙනවා, ඉංග්‍රීෂ් ෆ්‍රූට් කේක් එක තියෙනවා, මේ වගේ විවිධ කේක් වර්ග තියෙනවා, බිබික්කම් තියෙනවා. එතකොට මට නිකන් මට කන්න කෑමක් හම්බුණා. මම වැලි තලප එකක් අරගෙන කාලා බලන්නම් මේක කොහොමද රසද කියලා. කොකිස් තියෙනවා, හැලප තියෙනවා, එතකොට ආස්මි තියෙනවා, තව ගොඩක් ඒවා තියෙනවා. මේ කොණ්ඩ කැවුම් වල කොණ්ඩ එහෙම හිතා ගන්න බෑ. හරිම රහයි වැලි තලප. ඉතින් මේ වගේ කෑම බීම රස බලන්න ගෙදර අයත් එක්ක රස විඳින්න විතරක් නෙමෙයි ඔබට විශේෂයෙන්ම නෑගම් යනකොට ලස්සනට පැක් කරලා අරගෙන යන්නත් පුළුවන් ඔබ වෝටර් සිච් අවුරුදු පොළට ආවොත් එහෙම. වෝටර් සිච් අවුරුදු පොළට ආවම තියෙන විශේෂත්වය තමයි කොහොමද කැවුම් හදන්නේ, කොහොමද කොකිස් හදන්නේ. අපි හැමදාම දකිනවා අපේ අම්මලා දෙන්න කෑම හදනවා. ඉතින් උණු උණුවේ නේද රසට කොහොමද මේක හදන්නේ කියලත් බලා ගන්න පුළුවන්. විශේෂම දේ වෝටර් සිච් කියන නමත් එක්ක ඔබ දන්නවා පාවිච්චි කරන අමුද්‍රව්‍ය, එතකොට පොල් තෙල් ඇතුළු සියලුම දේවල් හොඳම දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි බලමු මෙතන බොහොම ලස්සන කොණ්ඩෙ අරගෙන කොණ්ඩ කැවුම් හදනවා, අතන කොකිස් හදනවා. ඉතින් සජීවීව නරඹන ගමන් ඔබට මිලට ගන්නත් පුළුවන්, ගෙදර අරගෙන යන්නත් පුළුවන් වෝටර් සිච් අවුරුදු පොළට ආවොත් එහෙම. අවුරුදු පොළට එන ඔබට හැමදාම දකින්න ලැබෙන විශේෂ දෙයක් තමයි මේ දොදොල් හැඳිගානේ. දොදොල් හැඳිගාලා කොම කරලා නේද දොදොල් හදන්නේ කොහොමද කියලා දැකලා නැති අයට ඒ එක්ස්පීරියන්ස් එක හම් වෙනවා විතරක් නෙමෙයි බොහොම රසද හදපු දොදොල් කාලා බලන්න පුළුවන්, අරගෙන යන්න පුළුවන්. ඉතින් වෝටර් සිච් කියලා කියන නමත් එක්ක අවුරුදු ගානක් තිස්සේ බැඳලා ඉන්න ඔබට අපි ආරාධනා කරනවා අප්‍රේල් මාසේ 14 වෙනිදා වෙනකම් උදේ 9 ඉඳන් හවස රාත්‍රී 9 වෙනකම් ඔබට පුළුවන් වෝටර් සිච් අවුරුදු පොළට ඇවිල්ලා මේ අමුතුම අමුතු ගමේ ගිහිල්ලා අර ලැබෙන හැබැයි කොළඹදී ගන්න බැරි වෙන එක්ස්පීරියන්ස් එක ගන්න අනිවාර්යෙන් එන්න කියලා. හැමදාම වෝටර් සිච් අවුරුදු පොළට ආවම අමතක නොකර එන තැනක් තමයි මේ ෂෙෆ් රවිගේ තේ කඩේ. කිරි මොකද තේ ආරේ, තේ ආරේ. හරි මේ අත පිච්චේ චුට්ටක් ඇති. මේ ඇති මේ ඇති. හරි අම්මෝ රසම රසයි උණුම උණුයි.
පුදුම රහක්. රහඩ කහඩ තියෙනවා, කිරි රසත් හොඳට එනවා. ඒ නිසා වෝටසිච් අවුරුදු පොලට ආවොත් එහෙම අනිවාර්යෙන් මේ යාර්ථ එකක් බීලා යන්න නම් අමතක කරන්න මෙපා. අලුත් අවුරුද්ද කැවිලි පෙවිලි වගේම අපි අමතක නොකර සූදානම් කරන සමහර කෑම වර්ග තියෙනවා. විශේෂයෙන් කිරිබත් කනකොට නැත්නම් අලුත් අවුරුද්දට ගෙදරට එන අයට කන්න දෙනකොට අපි අමතක කරන්නේ සීනි සම්බල්, එහෙම නැත්නම් අචාරු, එහෙම නැත්නම් ඇඹුල්තියල්. මේ ඕනම එකක් සමහර විට ඔබ හදන්න දන්නේ නැතුව වෙන්න පුළුවන් නේද? මොනවද පාවිච්චි කරන ද්‍රව්‍ය සමහර වෙලාවට දන්න උනත් වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ මැටි හට්ටියේම බොහොම රහට පිසලා තියෙන මෙන්න මේ ආහාරත් ඔබට ගෙදර අරගෙන යන්න පුළුවන්. කෙනෙක්ට ටැග් කරන්නත් පුළුවන් ඔබ වෝටර්ස් එච් අවුරුදු පොලට ආවොත් එහෙම. අලුත් අවුරුද්දට ගමේ යන්න වෙලාවක් නැති ඔබට, නැත්නම් අලුත් අවුරුද්දේ කොළඹ මේ කාර්යබහුලත්වයත් එක්ක හිර වෙලා ඉන්න ඔබට, එහෙමත් නැතිනම් ගම අමතක කරලම කොළඹාපු ඔබට, ඒ හැම කෙනෙක්ටම අපි ආරාධනා කරනවා, යෝජනා කරනවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ පවත්වාගෙන එන වෝටර්ස් එච් අවුරුදු පොළ මේ වතාවෙත් පැවැත්වෙනවා. හරියටම 14 වෙනිදා වෙනකන් අප්‍රේල් මාසේ උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් ඔබට එන්න පුළුවන්. මේ හැරි ලස්සනට හදලා තියෙනවා. අලුත් අවුරුදු පහස විඳ ගන්න පුළුවන් විදිහට. ඒ වගේම ස්ට්‍රෝල්ස් ගොඩක් තියෙනවා. ඔබට අවශ්‍ය හැම දෙම මිලට ගන්න පුළුවන්. එතනින් එහාට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි මේ අලුත් අවුරුද්දේ නෑගම් යනකොට අමතක නොකර වෝටර් සේජ් එකෙන් කේක් එකක් අරගෙන යන්න. මොකද වෝටර් සේජ් කේක් කියලා කියන්නේ වෙනම නමක් තියෙන සහ හැමෝම ගොඩක් කැමැත්තෙන් අරගෙන යන හරිම රසම රස කේක් තියෙන වෝටර් සේජ් එකේ. ඒ නිසා බේකරියකට කෝල් එකක් දෙන්න ඔය ඔබ දකින දුරකථන අංකවලින් ඔබට පුළුවන් ඒ අදාළ ඕඩර් සියල්ලම කරන්න. කේක් විතරක් නෙමෙයි අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි මිලට ගන්න අර මං කලින් කිව්වා වගේ අලුත් අවුරුද්දට තියෙන විශේෂ කෑම තියෙනවානේ. මැටි හට්ටිය හදපු ඇඹුල් තියල්, සීනි සම්බල් අචාරු, මේ ඕනම දෙයක් ඔබට මිලට ගන්නත් වෝටර් සේජ් අවුරුදු පොළ හරහා හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අමතක නොකර පවුල හැමෝමත් එක්ක අනිවාර්යයෙන්ම වෝටර් සේජ් අවුරුදු පොළට ඇවිත් යන්න එන්න ඕනේ.